එක්සත් ජාතීන්ගේ සංවිධානය මහලේකම්තුමා බාන්කි මූන් මහත්තයා අලුත් අවුරුදු තෑග්ගක් දුන්නා ජනාධිපතිතුමාට ආණ්ඩුවට. උන්වහන්සේ ඒ තෑග්ග තමයි අර නාට්‍යාමිය තුන් දෙනාගේ වාර්තා වෙලි දැක්වුවා. තමුන්වහන්සේලා දන්නවා සල්ලි වලට වාර්තා ලියන උදවිය. අපට තියෙන තොරතුරු අනුව ඒ දරුස්මාන්ටයි අනිත් දෙන්නටයි තමිල් ඩයස්පෝරා කියන එකෙන් ලෝකයේ ඉන්න එල්ටීටී හිතවාදීන් කෝටි ගණනක් මුදල් දීලා තියෙනවා පගාව දීලා තියෙනවා වාර්තා වෙන විදිහට හදන්න. නැත්තම් දෙයිහාමුදුරුවනේ මොලේ කලදක් තියෙනවා නම් මේ දරුස්මාන්ලට බංකි මුහුණුලට ලෝකයේ ඉන්න ලොකුම යුද අපරාධය ඉවර කරපු ආණ්ඩුවට දාන්න ඕනේ මල් මාලයක්නේ. ලෝකෙ හිටපු ලොකුම යුද අපරාධය වේලුපිල්ලේ අපරාධකාරයා වේලුපිල්ලේ පිරමහරන්නේ. ඊට වඩා කවුද යුද අපරාධකාරයෙක් හිටියේ? හිට්ලර් උන්නේ ගාරට ආපු ඊළඟ යුද අපරාධකාරයා. ජාතිවාදීව මහජනය සමූල ඝාතනය කරපු එකම මිනිමරු නායකයා. පොලිසිය සිය ගණනක් එකට වෙඩි තියලා මැරුවා. සමූහ මිනිස් ඝාතන කළා. ලෝකෙ හිටපු භයානකම යුද අපරාධකාරයා. ඉන්දියාවේ අග්‍රාමාත්‍යතුමාව මරා දාපු යුද අපරාධකාරයා. මේ රටේ රාජ්‍ය නායකයන් මරා දාපු යුද අපරාධකාරයා. ගාමිණී දිසානායක මහත්තයලව ප්‍රේමදාස මහත්තයලව ඇතුළත් මුදුලි මහත්තයලව මරා දාපු යුද අපරාධකාරයා. ඒ යුද අපරාධකාරයාව ඉවර කරලා මේ රටට සාමය උදා කරපු නායකයාට අද බංකි මූල්ලා කියන්නේ නෝ යුද අපරාධකාරයෝයි කියලා. පෞගිය දවසකදී විමල් වීරවංශ මැතිතුමා අහනවා මේ බංකි මූන්ගේ වාර්තාව එක්සත් ජාතික පක්ෂය පිළිගන්නවා කියලා. අපි කියනවා මේ වෙලාවේදී පොඩ හොඳට හාගන්න පිළිගන්නවා කරුණු සහිතව. මොකද මේ මිරල් විරවංශ කියන මැතිතුමා මේ කියවලා නැහැ. බැංකි මූන්ගේ වාර්තාවේ තියෙනවා එල්ටීටී සස්වාදී සංවිධානය මානව හිමිකම් උල්ලංඝනය කරලා තියෙනවා යුද අපරාධ කරලා තියෙනවා කියලා. ඉතින් අපි කියනවා ඔව් පිළිගන්නවා අපි. බැංකි මූන්ගේ වාර්තාව පිළිගන්නවා. අපි කියන්නේ නැහැ ඒක පිළිගන්නේ නැහැ කියලා. පිළිගන්නේ නැහැ කියනෝනේ කියන්නේ විවාල් විරවාස මැතිතුමා කියනවා එල්ටීටී සස්වාදී මානව හිමිකම් උල්ලංඝනය කළත් නැහැ යුද අපරාධ කළත් නැහැ කියලා. ඒ නිසා අපි කියනවා කන්ඩිෂනලි. කියන්නේ කරුණු කාරණා සහිතව අපි මේක පිළිගන්නවා. බැංකි මූන්ගේ වාර්තාව පිළිගන්නවා. ඒක මොකද එල්ටීටී සස්වාදී සංවිධානය තාමත් වැරදි කරලා තියෙනවා කියලා ඒ වාර්තාවේ තියෙනවා. ඒ නිසා ඒ ටික අපි පිළිගන්න එපා. අපේ යුද හමුදාව කළ දින වැරදි අපි පිළිගන්නේ නැහැ. ඒ නිසා මේකෙදී විමල් විරවාස මැතිතුමා ඔක්කොම පිළිගන්නේ නැහැ කියන්නේ කොටි දස්තවාදීන් වැරදි කරලා නැහැ කියලා එතුමා පිළිගගෙන තියෙනවා. ඒ නිසා එතුමාගේ බුද්ධියේ ධර්ම එතුමාගේ කටහඬේ ශබ්ද සහ ස්වරය පමණයි කියන එකත් ඒක ඇතුලේ මුකුත් නැහැ කියන එකත් පැහැදිලි වශයෙන් පෙන්වුම් කරලා තියෙනවා.